ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ මගේ channel එකේ අලුත් video එකක් එක්ක. ඉතින් අදත් coffee එක බොනක මම කල්පනා කරා ඉතාලම ළඟදි කියවපු අලුත් පොතක් ගැන පොඩි review එකක් අරන් එන්න. ඉතින් මේ පොත කියවලා දැන් දවස් 2ක් 3ක් විතර වෙනවා. video එකක් කරන්න කියලා හිතාගෙන හිටියේ. ඉතින් අද මම තෝරගත්තේ 1925 once upon a time in Ceylon. මේක ලියලා තියෙන්නේ ඉමේෂ් මදුසංක යාපා. ඉතින් ඉමේෂ් මදුසංක යාපා කියලා කියන්නේ ටිකක් අලුත් ලේකකේ එයාගේ පළවෙනි නවල් එක තමයි මේක. ඉතින් මම ගොඩක් ආස කර පොතක් ගන්නකොටම මොකද මේ මේ නමත් එක්ක අපි ගොඩක් ෆිල්ම් බලලා තියෙනවා once upon a time in Mumbai වගේ බලලා තියෙනවා. ඉතින් නම ගොඩක් ලොකු හේතුවක් වුණා මම මේ පොත ගන්න. ඉතින් මේ පොත ගැන කතා කරොත් මේ පොත පබ්ලිෂ් කරලා තියෙන්නේ Muses Books වලින්. පොතේ තියෙනවා ටිකක් ලොකු පොතක්. හරිද? ඔකල මේක පිටු 570ක් විතර තියෙන පොත. ගණන නම් රුපියල් 1000ක් විතර වෙනවා. ටිකක් ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් මේක සමහර කට්ටිය මම හිතන විදිහට මේක කැටගරයිස් කරනවා රොමාන්ස් කියන කැටගරි එකට. හැබැයි මම නම් රොමාන්ස් කියන කැටගරි එකටම විතරක් නෙමෙයි මේක ත්‍රිලර් කියන පැත්තට පොඩ්ඩක් පුෂ් කරලා තියෙන පොතක්. ඉතින් මම කතා කරන්නම් මේක ගැන පොත පටන් ගන්නකොට පොතේ විස්තරය කියනකොට. ඊට අමතරව මේ පොතේ මම ඕනම පොතක් ගත්තාම පෙරවදන කියවනවා. ඉතින් මේ පෙරවදන කියපුවම මම පොඩි ආස දෙයක් දැක්කා. මේ ඉමේෂ් මදුසංක යාපා ලියලා තියෙනවා. එයා පොත් කියවන්න පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් එයත් පොත් කියවන්න පටන් අරගෙන තියෙන කේජී කරුණාතිලක කියන පරිවර්තකයා අපි හිටපු ඉතාම ප්‍රසිද්ධ පරිවර්තකයෙක්. ඉතින් එයාගේ එයා යම් කිසි කාලයක අපි ඉස්කෝලේ යන කාලේ පොත් පරිවර්තනය කරන්න අරගෙන තියෙනවා. ඉතින් ඒ පොතුත් එක්ක තමයි අපි කියවන්න පටන් ගත්තේ. ඉතින් මේ පොත කියවන්න ගන්නකොටම මම ගොඩක් ආසී හිතුණා ඒ කතාව දැනගත්ත එකත්. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම පෙරවදන දාන එකත් හොඳයි කතාවේ. මේ පොත ගැන කතා කරොත් මේ පොත ලියලා තියෙන්නේ පුනරුත්පත්ති කතාවක් විදියට. මේ පොතේ නම තියෙන්නේ 1925 කියලා. එතකොට ඒ වුණාට පොත පටන් ගන්නේ 2016. 2016 පටන් ගන්නකොට මේ පොත ලියලා තියෙන්නේ හපුතලේ ඒරියා එකේ ඒ වටේ තියෙන තංගමලේ කියන ඔයගොල්ලෝ දැනටම දන්නවා සමහරට තංගමලේ කියලා අභය භූමියක් තියෙනවා. ඒක වටේ තමයි මේ කතාව ලියලා තියෙන්නේ. ඉතින් ලස්සන ඒරියා එකක්. ඉතින් අර මේ පොත කියවනකොට ගොඩාක් දේවල් හොඳටම ඇවිල්ලා පේනවා. විශේෂයෙන් මම ගොඩක් ආස ඒරියා එකක්. ඉතින් මට ගොඩක් ආසයි මේ පොත කියවනකොට මේ තැන් මම සමහර වෙලාවට දන්න තැන්. ඉතින් මේ පොත පටන් ගන්නෙ 2016 දී මේ තංගමලේ අභය භූමියේ වටේ තියෙන තේවත් එක අයිතිකාරයෙක් පුතෙක් රටේ ඉඳලා එනවා. එයා ටික නිමාඩු කාලෙකට ඉතින් ඇවිල්ලා එයා එනකොට ඒ අභය භූමියේ සරි ඒ තේවත්තේ වතු අධිකාරි වෙලා යා විදියට ඉන්නේ සේනක කියලා කෙනෙක්. එයාත් එක්ක පොඩි කාලේ ඉගෙන ගත්තා. ඉතින් අර තරුණයාගේ නම සිදත්. ඉතින් මේ සිදතුයි සේනකයි එකතු වෙලා තමයි මේ පොත අරගෙන යන්නේ පොත කතා උපුරා. ඉතින් මේ දෙන්න ඉස්සෙල්ලම මේ සේනක නම වත්තේ ඉන්නවා. නමුත් සිදත් ඉස්සෙල්ලම මේ වත්තට එනකොට එයා ওই තංගමලේ කියන අභය භූමිය හරහා එනකොට ඒකේ තියෙනවා ටිකක් අඳුරු පැහැගත් කියන්නේ පොඩි පාළුවට ගිය පාරක් අර මීදුමන් වට වෙච්ච. ඉතින් හදිසියෙ මේ වාහනේ නවත්තලා මෙයා මේ පාරට ගිහිල්ලා පොඩ බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාට ඒ වෙලේ මතකයට එනවා මතකයක් මන්නේ මෙයාගේ ඇස් දෙක පොඩක් බොඳ වෙලා. ඊට පස්සේ එයාට නිකන් පේන්න ගන්නවා ඒ පාර දිගේ ගිය කපල් එක කතා කරපු දේවල් වල ඉන්න සියල්ලම එයාට පේන්න ගන්නවා. ඉතින් මේක මිනිත්තුවක් විතර තිබිලා එයා පහු පීඩිතත්වයට ඇවිල්ලා ඉතින් ආයි වාහනේට නැගලා ආයි යනවා. ඉතින් ඔන්න ඔය වගේ සීන්ස් වලින් මේ කතාව සම්පූර්ණයෙන් පිරීලා තියෙනවා. ඉතින් මේ තරුණයාට මේ තේවත්තර ගියාට පස්සේ එයා ගොඩාක් තියෙන ලොකේෂන් වලදී එයාට පේන්න ගන්නවා කවුරු හරි කපල් එකක් ගැන සහ කපල් එකට අමතරව තවත් හිටපු කට්ටිය. හැබැයි ගොඩාක් පරණ කතාවක්. 1925 කතාව. ඉතින් මෙන්න මේක පදනම් කරගෙන මේ දෙන්න, ඒ කියන්නේ මේ දෙන්න කියන්නේ සිදතුයි සේනකයි මේ මොනවද පේන්නේ මොකද්ද මේක සම්බන්ධ කියලා ඉන්වෙස්ටිගේට් කරන්න යනවා. ඒක තමයි මම කියන්නේ මේ පොත අර ආදර කතාවකටත් වැඩි ගිහිල්ලා පොඩක් ත්‍රිලා පැත්තකටත් යනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරනවා මොකද්ද මේ කතාව. 1925 තිබ්බ කතාව මොකද? ඒගොල්ලෝ එක එක තැන් තැන් වලට යනවා. ඒ තැන් තැන් වලට ගිහිල්ලා විස්තර හොයා ගන්නවා. ඉතින් ඊට අමතරව තව පොඩි දෙයක් තියෙනවා මේ බංගලාවේ ඉන්න හොල්මනා හැමෝම ටිකක් බය වෙන හොල්මනාක්. ඉතින් ඒ හොල්මනෙත් මේ කතාවට සම්බන්ධයක් තියෙනවා. ඉතින් අවසානයේ මේකල හොයා ගන්නවා මේක පුනරුත්පත්ති කතාවක්. මේ සිදත් කියන තරුණයා 1925 හිටපු වතු අධිකාරිවරයෙක්, ඒ කියන්නේ ෆොරිනර් කෙනෙක්.
ඇලන් කියලා. ඉතින් ඒ ඇලන් යාළු වෙනවා ලංකාවේ තරුණයෙක් එක්ක ගමේ හිටපු තරුණයෙක් එක්ක. ඒ තරුණගේ නම සඳමලි. සඳමලි කියලා තරුණයෙක් එක්ක යාළු වෙනවා. ඉතින් ඒ දෙන්නගේ ආදර කතාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආදර කතාවට තව එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ හිටපු යාළුවෙක්. එයාත් ආදරය කරනවා ඇලන්ට. ජෙනිෆර් කියලා. එයා ෆොරිනර් කෙනෙක්. ඉතින් මෙන්න මේ තුන්දෙනාගේ ආදර කතාව සහ මේ ආදර කතාව නිමේ ඇත්තටම වැඩියෙන් තියෙන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච කරදර බාධක සහ ඇයි දැන් මේ අර අලුතෙන් ආපු 2016 දේන සිද්දත් මේක පේන්න කියන එක මේක තැන් තැන් වලදී ගියාම පේන්න කියන එක. ඉතින් ඇත්තටම මේක පුනරුත්පත්ති කතාව මේ කතාවේ මැදදී මේගොල්ලෝ මේකට ටිකක් විද්‍යාත්මක පසුබිමකුත් දෙනවා. පෙරදිනි යුනිවර්සිටි එකේ ඉන්න ලෙක්චර් කෙනෙක් ඉඳව ගන්න ගිහලා ඉතින් එතනදී පොඩි විද්‍යාත්මක පසුබිමකුත් මේක පැහැදිලි කරන ඉතින් ඒක හොඳ ඇඩිෂන් එකක්. අන්තිමට ගිහිල්ලා ඉතින් මේගොල්ලෝ හොයා ගන්නවා මොකද්ද මේ අර 2025 දී විච්ච කතාව මොකද්ද ඇයි මේක දැන් මේ සිද්ධාර්ථ මේක පේන්නේ මොකද්ද හේතුව. ඉතින් ඒ ඊට අමතරව මේ කතාව ඉවරන කොට මේගොල්ලෝ හොයා ගන්නවා ඒ අර සඳමලි කියන ගෑල් ළමයා. ඒ කියන්නේ ඒ ළමයාත් ආපහු ඉපදිලා ඉන්නවා. ඉතින් ඒක තමයි මේකේ ආදර කතාව. ඉතින් මේ සිද්ධතුත් ආපහු රැලන් කියන චරිතේ පුනරුත්පත්තිය. සඳමලි කියන්නේත් මට මතක ඉදිරි සයිරි කියලා තමයි යා පුනරුත්පත්තිය ලැබලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න ආයි හම්බ වෙනවා. ඉතින් නමුත් මේ කතාවේ ආයි කියන්නේ වැඩිපුර තියෙන්නේ ආදර කතාවකට එහා ගිහිල්ලා අර විච්ච සිදුවීම් මාලාව හොයා ගැනීම මොකද්ද මේ සිදුවීම් මාලාව තියෙන සම්බන්ධය කියන එක. ඉතින් මේකේ ත්‍රිලර් පැත්තකුත් තියෙනවා. ඉතින් ඒක තමයි. ඊතරම ලස්සන පොතක්. හරි ඉක්මනට කියවගෙන යන්න පුළුවන් පොතක්. ඉතින් අපි බලමු මේ පොතට මගේ තියෙන රිවියු එක මොකක්ද. ඉතින් මේ පොතේ මගේ රේටින් එක ඒ වගේම මගේ රිවියු එක ගැන කතා කරොත් මම ඒරියා දෙකක් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එකක් තමයි මේ පොතේ අර දැන් මම රොමෑන්ස් කියන කතාවක නෙමෙයි කියලා පොඩ්ඩක් ත්‍රිලර් කියන පැත්තකුත් තියෙනවා කියනවනේ. ඉතින් අර මේ ත්‍රිලර් කියන පැත්තට අරගෙන මෙ යන්න ටිකක් අමාරුයි. මොකද කතාව ටිකක් කියෝගෙන යනකොට අර හැංගිච්ච දැන් අඩුයි. මුල ඉඳලම ටිකක් කතාව තේරෙනවා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒකින්ද ඒක ලිවීමේ වැරද්දක් නෙමෙයි. නමුත් අර මේක රොමෑන්ටික් කතාවක් රොමෑන්ස් කතාවක්ම නෙමෙයි. අර ත්‍රිලර් එකකට ගියොත් ත්‍රිලර් පැත්තට දාලා ටිකක් අමාරුයි. මොකද අර කතාව මුල ඉඳලා තේරෙන්න ගන්න හින්දා. එහෙම ඒරියා එකක් තියෙනවා. දෙවෙනි එක තමයි මේ පොත ඉවර කරලා තියෙන ඉතින් අන්තිම පිටුවේ තියෙනවා පොඩි එක ට්විස්ට් එකක් නෙමෙයි පොඩි දෙයක් ඇඩිෂනලි මම කිච්චර කියන්න කැමති නෑ. නමුත් ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේකේ හම්බෙන ළමයෙක් ගැන එහෙම පොඩි දෙයක් තියෙනවා. මම හිතන්නේ අන්න එතනනම් කතුවරයා පොඩ්ඩක් ටිකක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. අර මෙච්චරක වෙලා ආපු අර කතාව ටිකක් වැඩිපුර වැඩි පොඩි තව ත්‍රිල් එකක් දෙන්න කියලා ඇඩ් කරපු කැලලක් මම ඉච්චර ඒ කැලලට කැමති නෑ. මොකද ඒක ටිකක් අර පොඩ්ඩක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒරෙන්න පොත ඊටාම හොඳයි. ඉතින් මගේ රේටින් එක විදියට මම දෙන්නේ මේ පොතට 5/3. ඒ කියන්නේ ඊටාම ලස්සන කතාවක් කියවන්න ආසිතෙන කතාවක් එක දිගට කියෝලි කරන්න පුළුවන් කතාවක්. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් වෙලාවක් තියෙනවා නම් අරගෙන කියවන්න දැන්ටම කියවලා තියෙනවා නම් හොඳයි. ඕගොල්ලෝ මොනව හරි මං මට අමතර මං කියපු දේවල් වලට අමතරව මොනව හරි කමෙන්ට්ස් දිනනනම් පල්ලෙහා දාන්න. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. සුබ දවසක්.